ගරු කථානායකතුමනි මම මීට පෙරත් මේ සභාවේ මේ ප්‍රශ්නය මතු කරා the finance තැන්පතු කරුවන් පිළිබඳව 27 ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරා තැන්පතු කරුවන් 6400ක් ඉන්නවා රුපියල් බිලියන 11.6ක් the finance ආයතනය සතුව තිබෙනවා ඒ වගේම බිලියන 5.5ක වටිනාකමකින් යුත් වත්කම් තිබෙනවා නමුත් මේ වෙනතෙක් මුදල් අමාත්‍යංශය හෝ මහ බැංකුව මේ ද ෆිනෑන්ස් තැන්පතු කරුවන්ට සාධාරණත්වයේ ඉෂ්ට කරන්නට කටයුතු කළා නැහැ. ඒ විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි දැන් UB ෆිනෑන්ස් තැන්පතු කරුවන්ටත් බරපතල අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. FNG ඩිපොසිටර්ස් ලගේ ආයතනයේ කඩා වැටීම නිසා ඒක මර්චන්ට් බැංකුවට බාර දීලා ඊට පස්සේ UB ෆිනෑන්ස් කියන ආයතනයට මේක ලබා දීලා තිබෙනවා. තැන්පතුකරුවන් 2650ක් ඉන්නවා. ගරු කථානායකතුමනි බොහොම සෝචනීය කාරණාව මොකද්ද දන්නවද? 48 දෙනෙක් සියදිවි නසාගෙන තියෙනවා. මේ අය මේගේ ඉඩම් දේපල විවිධ වන්දි අධිවේගී මාර්ගවලට ලැබුණු වන්දි ඒ ඉඩම් අහිමි වීම තුළ මේ UB ෆිනෑන්ස් ආයතනයේ තැන්පත් කිරීම තුළ අද බරපතල අසාධාරණයකට ලක් වෙලා තිබෙනවා. එතකොට මම අහන්න කැමති දැන් ද ෆිනෑන්ස් එකෙන් මම අහපු ප්‍රශ්නෙට උත්තරෙත් නැහැ. එතන තැන්පතුකරුවන් 6400කට විසඳුමක් නැහැ. එතන UB ෆිනෑන්ස් මේ ඔක්කොම මේ ලියාපදිංචි ආයතන. මහ බැංකුව ලියාපදිංචි කරපු ආයතන. මේ කිසිම සහනයක් නැහැ. හැම වෙලාවෙම බොරුව කියන්නේ. දැන් මේ UB ෆිනෑන්ස් එකේ ඒ තැන්පතුකරුවන්ව හැමදාම රවට්ටනවා. හැමදාම මං මුලා කරනවා. ඉතින් මොකද්ද මේ අයට ලබා දෙන සහනය? ඒ වගේම ගරු කථානායකතුමනි එතනින් අතර වෙන්නෙත් නැහැ. දැන් ETI ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය. එතනත් තැන්පතුකරුවන් 27000ක් ඉන්නවා. හැබැයි මේ 27000ට බිලියන 13.5න් කොටසක් වන්දි මුදල් දීලා තියෙනවා. හැබැයි 5000කට කිසිම විසඳුමක් නැහැ. එතකොට මේකත් ලියාපදිංචි ආයතනයක්. දැන් ගරු කථානායකතුමනි දැන් මේ අපි මේ මතු කරන ප්‍රශ්නවලට මුදල් අමාත්‍යවරයාගෙන් උත්තරයක් ලැබෙන්නේ නැත්නම් දැන් ද ෆිනෑන්ස් එකේ ඩිපොසිටර්ස් ලගේ තැන්පත් කරුවන්ගේ ප්‍රශ්නයට උත්තරයක් නැත්නම් UB ෆිනෑන්ස් එකේ තැන්පතුකරුවන් 2650කට විසඳුමකුත් නැත්නම් ETI එකේ 27000කට පමණ ඇත්ත වශයෙන්ම විසඳුමක් නැත්නම් කොතනටද මේ තැන්පත් කරුවන් යන්නේ? කොතනටද යන්නේ? මොකද ඒකට උත්තරේ? ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මුදල් ඇමතිවරයාටම මේ ප්‍රශ්න පිළිබඳව මේ සභාවට ඇවිල්ලා උත්තරයක් ලබා දෙන්න. මේක කරන්න පුළුවන්ද බැරිද? මොකද්ද කරන්නේ? මේ පැහැදිලි විසඳුමක් ඕන. ද ෆිනෑන්ස් එකටත් විසඳුමක් ඕන. UB ෆිනෑන්ස් එකටත් විසඳුමක් ඕන. ETI ෆිනෑන්ස් ලිමිටඩ් එකටත් විසඳුමක් ඕන. මම මේ කාරණාව බොහොම සංවේදී ප්‍රශ්නයක් නිසා ඉදිරිපත් කරනවා. ඒ වගේම ගරු කථානායකතුමනි T20 තරංගාවලිය ජයග්‍රහණය කරපු චමරි අතපත්තු ඇතුළු මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට එරෙහි T20 තරංගාවලිය ජයග්‍රහණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම අවුරුදු 17කට පසුව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මෙවැනි ජයග්‍රහණයක් ලැබුවේ. ඒ වගේම මේ දකුණු ආසියාවෙන් පිටතදී කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් සුවිශේෂී විශිෂ්ට ජයග්‍රහණයක් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ අපි සියලු දෙනාම මේ සභාවේ සියලු දෙනාම චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අපේ සුභාසින්සනය සුභපැතුම් සහ ගෞරවය පුද කර සිටිනවා. ඔව් අධ්‍යාපන මහත්මයා. අර විපක්ෂ නායකතුමා විසින් යොමු කරන ලද විශේෂයෙන්ම මූල්‍ය ආයතන පිළිබඳ ප්‍රශ්නේ ද ෆිනෑන්ස් UTI වගේ ප්‍රශ්නයක් මතු කළා. UB ෆිනෑන්ස් ඉතින් මම හිතන්නේ මේ දීර්ඝ කාලයක් තිස්සේ ෆිනෑන්ස් ආයතනවල මේ තත්ත්වය තියෙනවා. අපි දකිනවා මීට දශකයකට කලින් ඊට පෙර කලිනුත් මට මතකයි මේ වගේ ප්‍රශ්න මතු වුණා. ගෝල්ඩන් කී එකේ ප්‍රශ්න මතු වෙලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් අනුව තමයි ටිකෙන් ටික ගෙවීම වුණේ. ඒ නිසා මේ එතුමා මතු කරපු ප්‍රශ්නය
මුදල් අමාත්‍යාංශය යොමු කළා මුදල් අමාත්‍යාංශය හරහා ඒකට පිළිතුරක් ලබා දීමට කටයුතු කරනවා දොළොවත්ත මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මෙතන ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ මේ ෆිනෑන්ස් කම්පැනි ගන්න තැන්පතු ඩිපොසිට්ස් 140ක් තැන්පත් කරන්න ඕන සෙන්ට්‍රල් බැංක් එකේ ඒ තැන්පත් කරන්න ඕන කියන්නේ ප්‍රශ්නයක් ඇතුළුවොත් ඒ 140 ඒ තැන්පත් කරවට ගෙවන්න ඒක නීතිය තියෙනවා සෙන්ට්‍රල් බැංක් එක මේක කරන්නේ මේක අහක බලන් ඉඳලා බංකරොත්තුකයි පස්සේ ඒ ඒ ෆිනෑන්ස් කම්පැනි තැන්පත් කරවන්න මේ අරතුරේ හැම නීතියක් තියෙනවා මම හොඳට දන්නවා මේ ඩිපොසිට්ස් ගන්නකොට 140ක් සෙන්ට්‍රල් බැංක් එකේ දාන්න ඕන ඉතින් සෙන්ට්‍රල් බැංක් එකේ ඒ ඒ සුපර්වයිසරි රෝල් එක කරන්න මේ ප්‍රශ්නේ මුළු මේකයි මම උත්තර දන්න හොඳ හොඳ සභාවක් හොඳ ෆිනෑන්ස් කම්පැනි 140ක් තැන්පත් කරලා පොලිය ගන්නවා මේක මේ සුපර්වයිසරි they don't deposit all finance companies have to deposit 40% at the central bank but they don't supervise දලවත මන්තුමාගේ yes ගරුකත නායකතුමනි ස්තුතිවන්ත වෙනවා ගරුකත නායකතුමනි කාරණා කීපයක් මතු කරනවා පළවෙනි කාරණේ තමයි